ඔයක වෙන්න පුළුවන් ඒක ඉතින් විශේෂයෙන් රහතුන් සම්බන්ධයෙන්ට වඩා ලොකුට වෙන්න පුළුවන් අම්මා තාත්තා ගැන දැන් උදාහරණයකට සමහර වෙලාවට දරුවෝ අම්මා තාත්තා දන්නේ නැති අවස්ථාවක් ඉන්න පුළුවන් සමහර වෛශ්‍යාවන්ට දරුවෝ උපදිනකොට තාත්තා දන්නේ නැති අවස්ථාවක් තියෙනට පුළුවන් සමහර බටේ රටවල තාත්තා ඒ කියන්නේ සංසර්ගයේදීලා දන්නේ නැතිව සාමාන්‍ය ඉතින් අම්මා නම් දන්නවනේ තාත්තා නොදන්න අවස්ථාවක් ඉන්න පුළුවන් තවස්සමහරට පොඩි කාලේ ලබා දීලා දාලා ගිහිල්ලා නැත්තම් ඕෆනේජ් වල ඉඳලා අම්මා තාත්තා දෙන්නව දැන්න තියවස්ථා තියෙන පුළුවන්. ඒ වගේ අවස්ථාවක නමුත් තමා මිනිස්සෙක් ඝාතනය සතෙක් ඝාතනය කරනවා. මිනිස්සෙක් කියලා හිතන්න ඕන එක. මිනිස්සෙක් ඝාතනය කරනවා තමන් දන්නේ නැහැ තමන්ගේ පියා කියලා. එයා මැරෙනවා. මරනවා එයාව. එතකොට ඒක ආනන්තරීය කර්මය. ඊට පස්සේ එතකොට එයා දන්නෙත් නැහැ වෙන මිනිස්සු දන්නෙත් නැහැ තාත්තා කියලා. මොකද අම්මා අපිටම अंगुली प्रश्न महान මහාන වෙනවා මෙයා. එතකොට මෙයා හැබැයි අනන්තරී කර්මයක් කරපු කෙනෙක්. එතකොට විනය පරියාය තමයි මෙයාට උපසම්පදාව සහ පැවිද්ද පිහිටන්නේ නැහැ. ඒක තමයි න්‍යාය. පිහිටන්නේ නැහැ. එතකොට එයා යම් කෙනෙක් එයා මහාන කරොත් ඒ වැඩි එයා දන්නේ නැහැ නේද? එයා දන්නේ නැහැ, අපි දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. එයා මහාන කරනවා යම් කෙනෙක්ව. ඒ මහාන කරන කෙනාටත් පැවිද්ද පිහිටන්නේ නැහැ. टेक्निकली प्रश्न कौरू दंड है कि दंड है नमूते वेन्नी ने वीट पास हब या उपसंपदा करना दी स्वामी हाँसला अड़मतर पहाको उपसंपदा स्वामी हाँसला दह दिन किन्नो पीरस मे किन्नो मे अदरने अदे हब अनी स्वामी हाँसला नम दिन खिता मे अति दहा पास दिन पीरने हिन्न मे हिटेल बाद उपसंपदा पीरण उपाध्याय प्रश्न मुकद पस्तना उपसंपदा हर कर्मवाक मे आर्मवाक्यकोनी दंडी कर्मवाक्यकिन वाक्य वाक्यकन मे आशंकर प्रश्न अक्ने मुकद इतना अवश्य घनपूर्ण संघ्या हिटमुनि अब पस्तना ही उपसंपदा एक अनिवार्य उपसंपदा कर बिशी गाना स्वामी हाँ गाण बिस्त वेडिये सामान्य गाण अद लंका प्रश्न निशा सख्याण मैं मेड उपसंपदा मेरे महानकम नहीं उपसंपदा विनय कर्म कि हाथ दिन सब भिक्षु या गणपूर्ण वेन्न या भिक्षु गुणवाण याफेक्कर पोड़ पोड़ी तंग वाले पुलवा चंदे पुलवा लुक विनय कर्म या साजिक हाथ दिन पस् दिन आई हिटी මෙයා තෙක්කෙනෙක් ඉතුරු හතර දෙනා. ඒතර උපසම්පදා වෙලා තින හතර දෙනෙකින් ඉන්වැලිඩ්. උපසම්පදා පිහිටන්නේ අර කට්ටිය. හැබැයි පස් දෙනෙක් හිටියා නම් හරි. හොඳ වික්ෂුන් පහක් හිටියා නම් හරි. එතකොට ඉතින් කොහොමද ඔක හදන්නේ කියලා? ඒතර ඒ වගේ කර තමයි උපසම්පදා වෙනකොට 20 දෙනෙක් විතර ගන්නේ. මොකද සාමාන්‍යයෙන් විතරම ඒ කෙනා මම කියලා හිතන උදාහරණ උපමාවකට. ඒතර මම මහාන කරනවා. එයාට පිහිටන්නේ නැහැ මහාන කරන කෙනා. උපසම්පදාවේ දැන් ඒතර මහාන කරන්නේ එක්කෙනයි සාමාන්‍යයෙන්. මගින් පම සිල් දෙනවා නම් පිහිටන්නේ නැහැ යාට.
අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ. හැබැයි උපසම්පදා වෙන වෙලාවේදී 20ක් විතර ඉන්න හින්දා මෙයා සාමාන්‍ය භූමිය හරියට පිළි නැද්ද උපසම්පදාව හරියට කරුණා උපසම්පදා පිළිතුරු. ඒකත් තියෙන එක. ඒ නිසා උපසම්පදාවෙන් අපි ඔය ආරක්ෂාව ගන්න කොහොම හරි. මොනවා හරි සාමාන්‍ය පැවිදි අඩුවක් තිබුණොත් මහාන කරපු කෙනාගේ අඩුවක් තිබුණොත් මහාන කරපු සයින්හන්සේ පරාජිකව අඩුවක් කියලා තිබුණොත් ඔය වගේ ප්‍රශ්න එලා හිටියොත් උපසම්පදාවේ 20 ඉන්නවනේ විතර උපසම්ප 20 දෙනෙක්ගෙන් ඉතින් 15ක්ම 16ක්ම අවුල් වෙන්න බෑනේ. එහෙම අවුල්නොත් එමේ නිකායෙම එහෙම ප්‍රශ්නයක් එහෙම නැති. ඉතින් එහෙම වෙන්නේ නැති සම්භාවිතාව මත අපි යන්නවා. එතකොට අවශ්‍ය ප්‍රමාණය හිටියා එන උපසම්පදා පිහිටියා කියලා අපි සලකනවා. ඉතින් ඕක ඉතින් අයිසොලේට් සිදින හැමෝටම ඔය සිද්ධිය වෙන්නේ නැහැනේ. කලාතුරකින් අභාග්‍ය සම්පන්න එකක් මේක තමයි විනය පරයයන් තියෙන ක්‍රමයේ විසඳුමක් නැහැ. ඉතින් දැනගත්ත දවසේ යවන්න ඕනේ. දැනගත්තොත් යවන්නට ඕන. ඒක එක්ස්කියුස් එකක් නැහැ. සිවුරු අරවල යවන්නට ඕන. යන්න කියන්න පුළුවන් එයාට. මොකද එයාට උපසම්පදා සාමාන්‍යයට භූමියත් ඉන්න බෑ. පරාජිකාවේ චාමුදුරට සාමාන්‍යයට වෙන්න පුළුවන්. මෙයාට සාමාන්‍යයට වෙන්න බෑ. ඊළඟට මෙයාගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මෙයාට ස්පිරිචුවලි ප්‍රෝග්‍රෙස් වෙන්නට බෑ. ඒක සමහරට එයා දන්නේ නැති වෙයි මොකද්ද හේතුව කියලා. එයාට තේරෙන්නේ නැති වෙයි ලොකුවට. එයාට සීලය රකින්න පුළුවන්. චිත්ත සමාධියක් ඇති කරගන්න බෑ මෙයාට. මොනවා හරි හේතුවක් උඩ සිත ඒ මට්ටමට එන්නේ නැහැ. දැන් දන්නව නම් ඒක මතක් වෙනවා නම් තාත් මරපක ඉක්කෝ එයා අර මරපු මිනිහ මතක් වෙයි යාර. මිනිහ මරපු එක මතක් වෙලා නැති. මට කියන්න තේරෙන්නේ නැහැ මොකද ඒක එක්ස්පීරියන්ස් එකක් නේ කවුරුහරි ලබන්නේ. එයාට මිනිහ මතක් මරපු එක මතක් වෙනවා නැත්තම් වෙන මොකක් හරි හේතුවක් උඩ එයාගේ ලොකු චිත්ත 1000ක් ඒක එකඟ කරන්න යනකොට තියෙනවා. එයාට අනිත් කුසල කර්ම කරන්න දන් දෙන්න පුළුවන්, සීල් රකින්න පුළුවන්, ගුණ දනවන්න ඕනේ, යම් යම් භාවනා මනසිකාර කරගෙන. නමුත් ඒකේ ප්‍රෝග්‍රෙස් එකක් වෙන්නේ නැහැ. ඒ තරම් බලවත් ඔය අනන්තරීය කර්මය කියන එක. ඒක ආවරණය කරනවා කියලින්. නිකන් අර මේකක් දැම්ම වගේ, ස්ලැබ් එකක් දැම්ම වගේ එයාට එතනින් එහාට යන්න බෑ. මේ ජීවිතය ඇතුලේ. එයා නොදැන ඒක වුණත්. නොදැන කියන්නේ එයා ප්‍රාණඝාතය දැන දැන කරන්නේ. මැරුවේ අම්මා කියලා දන්නේ එයා. මිනිහෙක් මැරුවා කියලා දන්නවා. මේ මම ඉලක්ක කරපු කෙනා මැරුණා. මැරුවා අර රහතන් වහන්සේට වුණා වගේ. ඒ නිසා එයාගේ පැත්තෙන් ගත්තම එයා ඉතින් ලොකු අභාග්‍ය සම්පන්න භාගයකට පත් වෙනවා. සාසනෙත් අර වගේ අර්බුදයකට එන්න පුළුවන්. ඒක වහන්න තමයි සාමාන්‍යයෙන් උපසම්පදා වෙන උතර ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් විනය කරන ප්‍රශ්නයක් නැහැ නේ. උපසම්පදා පිහිටියද නැද්ද කියන එකෙන් තමයි සාසනය පවතින්නේ. අනිත් වෙන වෙන වැරදි වුණා කියලා වෙන වෙන අපිට මොකෝ යම් බරපතල වැරදි වෙන්න පුළුවන්. පරාජිකා නොවි ඉන්න තාක්කල් සාසනය රැකෙනවා. එයාට පුළුවන් තව කෙනෙක් මහාන කරවන්න උපසම්පදා කරවන්න. ඒ නිසා උපසම්පදාවෙන් අපි ඒ සීමාව දාගෙන වැඩිපුර භික්ෂුන් වහන්සේලා ලොකු ප්‍රමාණයක් අරගෙන තමයි උපසම්පදා විනය කර්මයක් සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන්. ඒත් අනිවාර්යෙන් අර උපේක්ෂකයන් උපසම්පදා පිහිටියා කියන සංඛ්‍යාවට යනවා. අනිත් ඒවලි තනි තනිව ඉතින් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ හතර දිනාගෙන් එහෙම කරන අවස්ථාවක් තියෙනවා. නමුත් අතනදී ගොඩාක් පරිස්සම් වෙනවා. ඉතින් මේ වගේ ක්‍රමවේද ස්වාමීන් වහන්සේලා හදලා තියෙන්නේ ඔය වගේ හේතු නිසා. ඔය වගේ ඔය 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 ඔබතුමිය හිතුවා වගේ ඇනලිසිස් එකක් ලොකුවට මේක ඕක සම්බන්ධයෙන් නෙවෙයි ගොඩාක් තියෙන මත්මානත් සම්බන්ධයෙන්. ඒ හැම තැනකම ඔයගේ ෂාප් පොයින්ට්ස් තියෙනවා. ඒතර අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එච්චර සලකද? ඔව් සලකලා තියෙනවා එහෙම. උනාසෙ ඉතින් ඒක ඥානවන්තයෙක්නේ. එතකොට ඔබතුමීට ආවා වගේ මේක වුණොත් මොකද වෙන්නේ කියලා ප්‍රශ්න එනවා ටක් 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 ගාලා. ඒක විනය ඉගෙන ගන්න අපි හැමෝටම එන ප්‍රශ්නයක්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේවත් ඒක ඉන්න බෑ අනිවාර්යෙන් අච්චර ප්‍රඥාවන්ත සාසුනවත්. එතකොට උනාසෙ කියන්නේ ඉතින් බැරි වෙලා හරි එක්කෙනෙක් හරි හිටියා. පස් දිනාගෙන් කෙනෙක් හරි පරාජිකා හෝ කියන කෙනෙක් නම් උපසම්පදා පිහිටන්නේ නැහැ. ඒක නෝ චාන්ස් එක. එතන ඉඩක් දීලා නැහැ. මා උපසම්පදාව ලබන කෙනා දන්නේ නැහැ. එයා හිතනවා අවුරුදු 20 පැනලා කියලා. අම්මා දන්නේ නැහැ හරියට. හැබැයි ප්‍රතිසන්දි ගත්ත දවසේ ඉඳලා අවුරුදු 19යි මාස 11යි. දවස් කීපයයි. නැත්නම් හරියටම ප්‍රතිසන්දි ගත්ත මොහොතේ දවස් 30 පිරීලා නැහැ. දවස් 29යි. උපසම්පදා කරනවා. මහණෙනි අනුපසම්පන්නයි. පිහිටන්නේ නැහැ උපසම්පදාව. ටෙක්නිකල් අනිකර ටෙක්නිකල් එයාටත් ඔය ප්‍රශ්න තියෙනවා. එයාත් ඊට පස්සේ ඉදිරියට යන්න පුළුවන්. එයා ගිහිල්ලා මහාන කරනවා. මහානකම් පිටන්නේ උපසම්පදාවේදී අර ප්‍රශ්නේ නිහින්ද වැඩිපුර කට්ටිය ගන්නවා. හැබැයි එයාට මාර්ගඵල අධිගමනය කරනවා. මොකද දන්නේ නැහැ තමන්. හැබැයි දැනගෙන හිටියොත් මගේ උපසම්පදාව නැහැ කියලා එයාට ප්‍රෝග්‍රෙස් එකක් ගන්න බෑ. මොකද එයා වංචාවන්නේ කරන්නේ ශාසනයට. හැබැයි එයා නොදැන හිටියොත් එහෙම අඩු වයසෙන් උපසම්පදාව ඉගෙන එයාට රහත් වෙන්න පාබුලෝ. රහත් වෙන්න පාබුලෝ. ආනන්තරීය කර්මයේදී වෙන්නේ සම්මුති ප්‍රශ්නයක්වත් එහෙම එකක් නෙවෙයි. මේ කර්මයෙන් අපි නොදැනුවත්වම බලපාන. ඒක නිසා අම්මා තාත්තා මරපු කෙනෙක් දිනපතා දන් දුන්නත් දන් දෙන්න ඕනේ. ඒක වගේ වෙච්ච වැරදක් තියෙන කෙනෙක් ඉතින් පුළුවන් තරම් දන් දෙන අදාත් සත්ත්ව වගේ.
මොකද සසරට උපකාරයි යාට ඊළඟ භවෙන් එහාට මොන හරි ගොඩවීමක් කරගන්න පුළුවන් ඒක තමයි කල යුත්තේ අමමරනවා කියලා ඉතින් අඩානින් එක තේරුමක් නැහැ කොහොම හරි යාගෙන් ගොඩ එන්න මොන හරි යාට අනුශාසනා කරන්න ඕනේ ක්‍රමයට නමුත් අජාත සත්‍යය ඒක තමයි බුදුරණන් හස දුන්නේ අවස්ථාව එයා ගොඩාක් දේවල් කරගත්තයි අනන්තරී කර්මය අකුසලේ පව අඩු කරගත්ත විපාකේ පව උසුපත් නරකයට ගියා විචේ මහා නරකයට යන්නේ නැතෝ ඉතින් ඒ ඒ தත්ත්වය කරන්නට ඕනේ නමුත් කොච්චර උත්සාහ කළත් ඒක කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ වහන ඔයාගේ ප්‍රෝග්‍රෙස් එක. ඒකට හේතුව තමයි අභිධර්ම ක්‍රමයේ මේ කර්මය අවකාශ ලැබනවා මේ මොහොතේම. අවකාශ ලැබනවා කියලා කියන්නේ අපි ජීවිතයක් ලබන්න යනකොට කර්මයකට ඔපචුනිටියක් හම් වෙන්න ඕනේ. මේ ඔපචුනිටි ලැබුව කර්මෙන් තමයි ප්‍රතිසන්දිය දෙන්නේ. එතකොට මේ ඔපචුනිටි ලැබුව කර්ම සමහරලාට අපි දුගතියට කර්මයේ ඔපචුනිටි ලැබලා තියෙනකොට කල්යාණ මිත්‍රයෝ නිසා හෝ යෝනිසෝ මනසිකාරය නිසා වෙන කුසල කර්මයකට පුළුවන් එක අභිබවල සුගතියට අරගෙන යන. එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවා. දුගති දුටුගම රජුණාට එහෙම වුණා කියලා කියන. දුගතිය යන අකුසල කර්ම මත වෙච්චලා රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කුසලයක් මතක් කළා ඒ කර්මය ප්‍රතිබාහණය කළා කුසල කර්මයක් මතු කළා සුගතියට යවුවා. උපකාර කරා. ඒතර අවකාශ ලැබුණ කර්මය තමයි ප්‍රතිඵල විපාක ලබා දෙන්නේ. අවකාශ නොලබා කර්මයක විපාක දෙන වෙකී තාම වැදගත් concept එක අවකාශ ලැබීම කියන්නේ. මේ අවකාශ ලැබපු කර්ම වලින් තමයි ඉතින් අනන්තරිය කියන එකේ තේරුම තමයි. අනන්තරිය කියන එකේ අර්ථය තමයි ඒක කරපු ගමන් අවකාශ ලැබනවා අවකාශ ලැබුවට පස්සේ කිසිම ක්‍රමයකින් ප්‍රතිබාහණය කරන්න බෑ ඒක අවිවහණය කරන්න බෑ ඒක අර කොන්ක්‍රීට් එක දැමගේ උපමාව ගත්ත එක මොනවත් කරන්න බෑ එතනින් එහාට ඒ ජීවිතේ කුසල කර්ම කරන්න පුළුවන් ඊළඟ ජීවිතේ ෆික්ස්ඩ් ඒ නිසා මාර්ගඵල ලැබුවොත් වෙනස් වෙනවනේ ඔක්කොම ඒවකකටවත් ඉඩ නැහැ. ඒ නොයන පරිද්දෙන් තමයි මේ අවකාශය ලබන්නේ. ධානයක් උපදවන්න බෑ. එකම දෙයකට එකම කර්මයකට පුළුවන් එයා අභිවවන්න. ඒක ප්‍රතිබාහණය කියලා කියන්නේ. ඒකට අභිවවන්න පුළුවන්. ඊට වඩා බලවත් අනන්තරියක් කළා. ඒක දේවදත්ත ස්ථිපිරෙන්ට උනා. ගල පෙරලලා ලෝහිත උපාදේ කරා. අනන්තරී කර්ම අවකාශ ලැබුවා. බුදුරණන් වහන්සේ උඩ බල්ලා කිව්ව මොන දියා බල්ලා කිව්වා පාප පුද්ගලයා මහා ධර්ම පාපයක් කරගත්තද කියලා. නිරේට නියම උනා. නමුත් ඒකට වඩා බලවත් එකක් කරා සංඝ බෙහෙදේ කරගෙන ඒක ආව ඊට පස්සේ. ඒ නිසා තමයි ඒවට අනන්තරිය කියලා කියන්නේ. එනියත මිත්‍යා දෘෂ්ටියක් දැඩි ලෙස සමාදන් වෙලා ඒක ෆලෝ කිරීම විතර නෙවෙයි ඒක තමන්ගේ ඇඟිලි කරගෙන ස්ථාවර වුණොත් එහෙම ඒකත් ඔය ලක්ෂණයම තියෙනවා. යෝග තමයි අනන්තරිය කියන එකේ ලක්ෂණය. ඉතින් විනය පරියායෙන් ඔහොමයි පුද්ගල පරියායෙන් ඔහොමයි කර්ම පරියායෙන් ඔය විදිහට උත්තර දෙන්නේ. අප්‍රමාදකින් ස්වාමීන් වහන්සේ දීර්ඝ පිළිතුරක් අප වහන්සේ දෙනසෙයි.